අපි මින් පෙර සඳහන් කර තිබෙන පරිදි සාගරය යනු සැබවින්ම গুপ্ত ස්ථානයක්. එම සාගරය තුල අපි සීනකින්වත් නොසිතන දේවල් තිබෙන්නට පුළුවන්. අද අපි ඔබව දැනුවත් කරන්නේ එම සාගරයේ වෙසෙන බව මිනිසුන් විශ්වාස කරන විශාලතම සහ භයානකම සත්වයින් පිළිබඳවයි. අංක 1 ලෙවායතන්. ලෙවායතන් යනු අඩි 40ක් තරම් විශාල බව පැවසෙන විශාල මුහුදු රාක්ෂයෙන්. අතීතයේ වූ පුරාණ ජනප්‍රවාදවල බයිබලයේ සහ ආසියාවේ ආගමික මූලාශ්‍රවලද එම සත්වයා පිළිබඳව සඳහන් කර තිබෙනවා. බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ මෙම සත්වයා යක්ෂයාගේ ප්‍රතිමූර්තියක් බවයි. ඒ වගේම ඇතමුන් විශ්වාස කරන්නේ ඔහු සාගරයේ විසෙන විශාල මුහුදු ජීවියෙක් බවයි. එපමණක් නොවේ. මෙම සත්වයාට අදි ස්වභාවික බලයක් ඇති බවද සමහරෙක් විශ්වාස කරනවා. අංක 2 ක්‍රැකන්. කිසිවෙකු මෙම සත්වයාව සියසින් දැක නැහැ. එම නිසා එවැනි සත්වයෙක් සැබෑවටම විසෙන බව මෙතෙක් සනාථ වී නැහැ. ඒ කෙසේ වෙතත් එවැනි සත්වයෙක් ඇත්තටම විසෙන බව බොහෝ දෙනෙක් විශ්වාස කරනවා. අතීතයේ වූ පුරාණ මිත්‍යා කතාවල එම සත්වයා හඳුන්වා තිබෙන්නේ විශාල නැව් පවා ගිල්විය හැකි යෝධ දැල් ලෙක් ලෙසයි. අතීතයේ පුරාණ පොත්පත්වලත් මෙම සත්වයා පිළිබඳව සඳහන් වී තිබෙනවා. 20,000 Leagues Under the Sea කියන ග්‍රන්ථය හොඳම උදාහරණයකි. ඒ වගේම Clash of the Titans සහ Pirates of the Caribbean වැනි චිත්‍රපටවලින්ද එම සත්වයා හමු වෙනවා. අංක 3 යෝධ බූ අල්ලා. අඩි 20ක් තරම් විශාලව වැඩෙන බව පැවසෙන මෙම ජීවියාට නැව් පවා ගිල්විය හැකි බව පැවසෙනවා. මෙම සත්වයා පිළිබඳව පළමු වරට සඳහන් වී තිබුණේ 1700 ගණන්වලයි. මෙවැනි සත්වයෙක් ඇත්තටම වෙසෙන බව මෙතෙක් සනාථ වී නොතිබුණත් මෙවැනි සත්වයෙක් ඇත්තටම වෙසෙන බව බොහෝ දෙනෙක් විශ්වාස කරනවා. මුහුදු වෙරළට ගොඩ ගැසූ යෝධ බූවලු අඬු සහ මලකුණු හමුවීමත් සමග මෙවැනි සත්වයෙක් ඇත්තටම වෙසෙන බව බොහෝ දෙනෙක් දැඩිව විශ්වාස කිරීමට පෙළඹුණා. අංක 4 මෙගලඩොන්. මේ ඔබ දකින්නේ ලොව විශාලතම සහ භයානකම මුහුදු ජීවියෙන්. මෙගලඩොන් ලෙස හඳුන්වන මෙම සත්වයා ග්‍රේට් වයිට් ෂාක් මෝර විශේෂයට සමීප නෑකමක් ඇති සත්වයෙක්. නමුත් මෙම සත්වයාගේ විශාලත්වය හා සසඳා බලන විට ග්‍රේට් වයිට් ෂාක් මෝර විශේෂය ඉතාමත්ම කුඩායි. එම සත්වයා අඩි 98ක් තරම් විශාලව වැඩෙන බව පැවසෙනවා. විද්‍යාඥයින් පවසන්නේ තල්මසුන්, ඩොල්ෆින් සහ යෝධ කැස්බෑවන් මෙම සත්වයාගේ ප්‍රධානම ආහාරය වූ බවයි. ඔහුගේ මුවට සරිලන ඕනෑම දෙයක් ඔහු ගිලගන්නා බව පැවසෙනවා. උෂ්ණත්වයේ ඉහළ යාම සහ ආහාරවල හිඟකම නිසා මෙම සත්ව විශේෂය වඳව ගොස් තිබෙනවා. නමුත් අදටත් එම සත්වයා සාගරයේ වෙසෙන බව ඇතමුන් විශ්වාස කරනවා. අංක 5 බ්ලූප් ශබ්දය. මේ පිළිබඳව ප්‍රධාන මත දෙකක් තිබෙනවා. එනම් මෙය අති විශාල මුහුදු ජීවියෙක් බවයි. අනෙක් මතය නම් එය ඇන්ටාර්කටිකාවේ යෝධ අයිස් ග්ලේසියරයක් ඇදවැටීම නිසා ඇති වුණු අති විශාල ශබ්දයක් බවයි. නමුත් එය අති විශාල මුහුදු ජීවියෙකු විසින් පිටකරනු ලැබූ ශබ්දයක් බව අදටත් බොහෝ දෙනෙක් විශ්වාස කරනවා. එම සත්වයාගේ පැවැත්ම සැඟවීමට බලධාරීන් ක්‍රියා කරන බවයි යෝන් විශ්වාස කරන්නේ. බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ එම සත්වයා ගැඹුරු සාගර පතුලේ වෙසෙන දැල්ලෙක් වැනි යෝධ ජීවියෙකු බවයි. අප පෘථිවියේ වූ සාගරික ප්‍රදේශයෙන් ගවේෂණය කර තිබෙන්නේ ඉතාමත්ම සුළු ප්‍රතිශතයක් පමණයි. එම නිසා අපට හමු නොවුණු මෙවැනි විශාල ජීවීන් ඇත්තටම වෙසෙනවා වෙන්නට පුළුවන්. අංක 6 හයිඩ්‍රා ඔෆ් ලර්නා. ග්‍රීක මිත්‍යා කතාවල මෙම සත්වයා ඉතාමත්ම ජනප්‍රියයි. මෙම සත්වයාගේ හිසක් කඳෙන් වෙන් කළොත් ඉන් හිස් දෙකක් වර්ධනය වෙන බව පැවසෙනවා. එපමණක් නොවේ. මෙම සත්වයා අඳුරු පාතාල ලෝකයේ ආරක්ෂකයා බව පැවසෙනවා. ඒ වගේම එම සත්වයාගේ ශරීරයේ වූ රුධිරය අධික විෂසහිත බවද පැවසෙනවා. ඒ ඔබදුටුවේ අදටත් වෙසෙන බව මිනිසුන් විශ්වාස කරන ලොව විශාලතම මුහුදු රාක්ෂයන් පිළිබඳවයි. ඔබ තවමත් අපිව subscribe කර නොමැතිනම් මේ දැන්ම subscribe කරන්න. ඒ වගේම කුඩා සීනුවේ බොත් අලුත් වීඩියෝ දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්. ඔබ නොදත් මෙවැනි වටිනාදේ දිනපතා දැනගන්න නොදුටු ලෝකයේ සමග රැඳී සිටින්න.